16 වෙනිදායින් පසුව වැඩක් කරන පුද්ගලයෙක් හැටියට, වැඩක් කරපු පුද්ගලයෙක් හැටියට, දැවැන්ත වැඩක් කරන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් හැටියට රුවන්පුර අධිවේගී මාර්ගයේ සිහිනය සජිත් ප්‍රේමදාස සැබෑ කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ඔබතුමන්ලාට ප්‍රකාශ කර සිටිනවා. හැම වගාවක්ම ශක්තිමත් කරන්නට, මේ රටේ හැම ගොවියෙකුගේම නිෂ්පාදන මිල පහත හෙලන්නට, හැම වගාවකටම නොමිලේ පෝර ටික අපි ලබා දෙනවයි කියන එක වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පතල් කර්මාන්තයේ ක්‍රියාත්මක වෙන කම්කරුවන් ගැන මම අවධානය යොමු කරනවා. ඉතාමත්ම ලොකු අවධානමක් අරගෙනයි මේ පතල් කර්මාන්තයේ නියැලෙන්නේ. මේ නියැලෙන සියලුම දෙනාට හොඳ ශක්තිමත් රක්ෂණ ක්‍රමයක් තුළින් ඒ අයගේ පවුලෙත් ආරක්ෂිත භාවය අපි සුරකින්වයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. පොලිස් නිලධාරීතුමන්ලා ගැන කනගාටුවෙන් කියන්නට ඕන, ඒ අයට ලබා දෙන්න තිබුණු රුපියල් 20,000 බටහායක අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියලා විරෝධතා දමලා පොලිසියට ලබා දෙන්න තියෙන බටහායකත් නතර කරලා තියෙන්නේ. 20,000 බටහායක. මම කියන්න කැමතියි අපේ නිලධාරීතුමන්ලාට 16 වෙනිදා ජනාධිපතිවරයා හැටියට පත් වෙලා පැය 72ක් ඇතුළත ඔබතුමන්ලාගේ බටහායක විතරක් නෙමෙයි ආහාර රෂන් එකත් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එහිදී මම කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. උස් පහත් ભેදේ බලන්නේ නැහැ. හැම නිලධාරියටම එක හා සමානව ආහාර බටහායක ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැමෝටම තියෙන එක කටයි එක බඩයි. තනතුරු අනුව ඒව වෙනස් වෙන එක අසාධාරණයි. මේ අතර ගාල්ල හිනිදුම මාපලගම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් ප්‍රතිවාදී අපේක්ෂකයාට කළ අභියෝගයට සති ගණනක් ගත වී ඇතත් තවමත් පිළිතුරක් ලැබී නැති බවයි. අපි ප්‍රධාන ප්‍රතිවාදීන් දෙබල හැටියට අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වල තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව මම විශ්වාස කරනවා විවාදයක් පැවැත්වීම ඉතාමත්ම වැදගත්. ඒ විවාදයක් පවත්වලා ඒ සජීවීව ඒ විවාදය හැම නාලිකාවක් මොස්සේ මුළු රටටම ඉදිරිපත් කරනකොට ජනතාවට පුළුවන් දැනගන්න ඒ පුද්ගලින්ගේ තරම. කාටද බුද්ධියක් තියෙන්නේ? කාටද දැනුමක් තියෙන්නේ? කාටද දර්ශනයක් තිබෙන්නේ? කාටද ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තිබෙන්නේ? කාටද ආර්ථිකය හසුරන්න පුළුවන්? කාටද රට පාලනය කරන්න පුළුවන්? කාටද දක්ෂයෝ ටික සම්බන්ධ කරගෙන මේ රට ගොඩනගන්නට පුළුවන්? මතක තියාගන්න මිත්‍රවරුනි, මගේ ආණ්ඩුව තුල හිතවත්කමට තනතුරු නැත, යාළුකමට තනතුරු නැත. තනතුරු ලබා දෙන්නේ කුසලතාවයට, නිපුණත්වයට, දක්ෂතාවයට කියන එක මම කියන්න කැමතියි. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ වාද විවාද කරනකොට අපේ මේ සෑම නාලිකාවකටම පුළුල් චිත්‍රය පෙන්වන්න සිද්ධ වෙනවා. පටු චිත්‍රය නෙමෙයි. දැන් පටු චිත්‍රය පෙන්න තමයි අර වීදුරු කෑලි වලින් කියවන එක රටෙන් හංගන්නේ. ටෙලිප්‍රොම්ටර් දේශපාලනේ රටෙන් හංගන්නේ. මෙන්න මේ නිසා තමයි මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා මං හිතන්නේ මාත් එක්ක විවාදයකට එන්න බය වෙලා තියෙන්නේ. අලස වෙලා තියෙන්නේ. මම ආරාධනා කරනවා කරුණාකරන නැවතත් වරක් එන්න විවාදයකට. තනියම එන්න බය නම් ජනාධිපති අයියවත් අඬ ගහගෙන ඉන්නේ කියලා මම මේ අවස්ථාවේ කියනවා. ඒකත් කරන්න කැමති නැත්නම් මම කියන්න කැමති තමන්ගේ පවුල් ගහේ 5000 ද ඉන්නේ, 10000 ද ඉන්නේ, 20000 ද ඉන්නේ, ඒ ඔක්කොම මෙතනට ගෙන්නන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති. තනි පුද්ගලෙක් හැටියට ටෙලිප්‍රොම්ටර් නැතුව 20000ක් එක්ක වාද විවාද කරලා සාධාරණ තර්ක වලින් මම ඒ විවාදය ජයග්‍රහණය කරනවා.